අවසාන ධර්ම දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා නම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, වස්සාන ධර්ම දේශනා මාලාවේ ඒ භාග්‍යතුන් වහන්සේගේ පරම ගම්භීර අවබෝධය වූ ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් එකින් එක ඉගෙන ගනිමින් තමයි මේ පින්නත් පිරිස මේ වස් සමය ගත කරන්නේ. පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාලා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යම් කෙනෙක් මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය දැක්කොත්, අවබෝධ කළොත්, අන්න ඒ කෙනා තමයි මේ ධර්මය දකින්නේ, ධර්මය අවබෝධ කරන්නේ. ඒ වගේම යෝ ධම්මම් පස්සති සෝ පටිච්ච සමුප්පාදම් පස්සති. යම් කෙනෙක් මේ ධර්මය දකිනවා නම්, මේ ධර්මය අවබෝධ කරනවා නම්, ඔහු දකින්නේ, අවබෝධ කරන්නේ පටිච්ච සමුප්පාදයයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා. භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාලා කච්චාන කියන ස්වාමීන් වහන්සේට දයන් නිස්සිතංකෝ කච්චාන යේ බුහියේන සත්තා අත්තිතංචේව නත්තිතංච. පින්නත් කච්චාන, මේ ලෝකේ බොහෝ සත්වයන් අන්ත දෙකකට, එහෙමත් නැත්නම් දෘෂ්ටි දෙකකට හසු වෙලා ඉන්නවා. ඒ තමයි මරණින් මත්තේ සදාකාලික ආත්මයක් තියෙනවා කියන ශ්‍රාස්වත දෘෂ්ටියත්, මරණින් මත්තේ කිසිවක් නැහැ, සියල්ල මරණයෙන් අවසන් වෙනවා කියන උච්ඡේද දෘෂ්ටියත්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් ශ්‍රාවකෙක් මේ පටිච්ච සමුප්පාදේ හට ගැනීම අවබෝධ කළොත්, අන්න ඒ දවසට එයා මේ මරණින් මත්තේ කිසිවක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටියෙන් අත් මිදෙනවා. ඒ වගේම යම් කෙනෙක් මේ පටිච්ච සමුප්පාද නිරෝධය, පටිච්ච සමුප්පාදය නිරුද්ධ වී යන ආකාරය අවබෝධ කළොත්, අන්න එදාට ඒ ශ්‍රාවකයා මේ මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් තියෙනවා කියන ශාස්ත්‍ර දෘෂ්ටියෙන් සදහටම අත් මිදෙනවා.
එහෙමනම් මේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරන ශ්‍රාවකයා තමයි මේ සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය කියන ඒ අන්ත දෙකෙන් නිදහස් වෙලා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙලා උතුම් සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කළොත් ඒ කෙනා මේ ධර්මය අවබෝධ කරනවා. යම් කෙනෙක් මේ ධර්මය අවබෝධ කළොත් එයා අවබෝධ කරන්නේ පටිච්ච සමුප්පාදයයි කියලා. එහෙමනම් මේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගැනීම, නුවණින් විමසීම, ඒ වගේම ඒ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකට පත්වීම අපිට ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබට මතක ඇති අනේපිඩු සිටුතුමාටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පංච බයවේර කියන සූත්‍රයේදී පින්නත් ගෘහපතිය යම් ශ්‍රාවකෙක් මේ බිය වෛර හටගන්න කාරණා පහ සංසිඳවාගෙන ඉන්නවා නම්, ඒ කියන්නේ පන්සිල් ආරක්ෂා කරනවා නම්, ඊළඟට සෝතාපට්ටි අංග හතරෙන් සමන්විත වෙලා ඉන්නවා නම්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් ඇති කරගෙන ඉන්නවා නම්, සී සද්ධර්මයේ ගැන කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් ඇති කරගෙන ඉන්නවා නම්, ආර්ය සංඝරත්නය ගැන කිසිවෙකුට නොසෙල්විය හැකි අචල ප්‍රසාදයක් ඇති කරගෙන ඉන්නවා නම්, ඒ වගේම ආරිකාන්ත සීලයේ පිහිටලා ඉන්නවා නම්, ඒ සෝතාපට්ටි අංග හතරින් සමන්විත වෙනවා නම්, ඊළාට මේ පටිච්ච සමුප්පාදේ එහෙමත් නැත්නම් මේ ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරලා ඉන්නවා නම්, අන්නේ ශ්‍රාවකයාට තමන් ගැන සිංහනාදයක් කරන්න පුළුවන් කිව්වා, මම යලි කවදාවත් නිරයට නොවැටෙන කෙනෙක්, මං යලි කවදාවත් තිරිසන් ලෝකේ උපදින්නේ නැති කෙනෙක්, මං යලි කවදාවත් ප්‍රේත ලෝකේ අසුර ලෝකේ උපදින්නේ නැති කෙනෙක්, ජීවිත හතක් ඇතුළත මේ ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන ශ්‍රාවකයෙක් කියලා දහම් කණ්ණාඩියෙන් තමාව හඳුනා ගන්න පුළුවන් කියලා කිව්වා. සිංහනාදයක් පවත්වන්න පුළුවන් කිව්වන්නේ ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පාදයේ ප්‍රඥාවෙන් අවබෝධ කරලා තියෙනවා. එහෙමනම් පින්නත්නි, ඔබට වැටහෙන්නේ නැති මේ පටිච්ච සමුප්පාදයේ අපි නිරවුල්ව ඉගෙන ගන්න එකේ, ඒ සම්බන්ධයෙන් යෝනිසෝ මනසිකාරේ නුවණින් මෙනෙහි කිරීමේ යෙදෙන එකේ, පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකට පත්වෙන එකේ වැදගත්කම. භාග්‍යතුන් වහන්සේ පරිවීමංසන කියන සූත්‍රයේ දේශනා කළා ශ්‍රාවකයා මුලින්ම කරන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ මේ පරම ගම්භීර අවබෝධය ශ්‍රද්ධාවෙන් අදහා ගැනීමයි කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මතාවයේ පෙන්වා දුන්නේ අභිඤ්ඤයං ඕ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නොඅනභිඤ්ඤාය, ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වෙලයි මම මේ ධර්මයේ දේශනා කළේ, අවබෝධයකටපත් නොවි නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සනිදානම් භික්ඛවේ ධම්මං දේසිස්සාමි නොඅනිදානම්, නිදාන සහිතව කරුණු සහිතවයි මම මේ ධර්මයේ පෙන්වා දෙන්නේ, කරුණු රහිතව නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සප්පටිහාරියම් භික්ඛවේ ධම්මං දේසිස්සාමි නොඅප්පටිහාරියම්, ප්‍රාතිහාරිය සහිතවයි අනුශාසනීය ප්‍රාතිහාරියනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ, ප්‍රාතිහාරිය රහිතව නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා.
ඉතින් ඒ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පිහිටලා ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සද්ධහත ශ්‍රද්ධාවෙන් මේක අදහා ගන්න අදිමුච්ඡත මේක හොඳට ශ්‍රද්ධාවෙන් මේ තුල බැස ගන්න මේක මේ විදිහමයි කියලා විශ්වාස කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාද සමුදයත් නිරෝධයත් එහෙමනම් අන්නේ විශ්වාසය තුල ඒ ශ්‍රද්ධාව තුල පිහිටා තමයි අපි මේ ධර්මයේ හදාරන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ ඉතින් මේ පින්නත් පිරිස මේ වෙනකොට පටිච්ච සමුප්පාදේ අංගයන් කීපයක් මේ වස්සාන ධර්ම දේශනා මාලාව ඔස්සේ ඉගෙන ගන්නට යෙදුණා. මේ පින්නතුන් ඉගෙන ගත්තා මේ ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම, ඒ වගේම නොයෙක් කායික දුක්වලට, මානසික දුක්වලට පත්වෙන්න හේතුව තමයි ඉපදීම කියලා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඉපදීම නිසා තමයි ජරා මරණවලට කායික දුකට මානසික දුකට මේ මුළු මහත් දුක්ඛ ස්කන්ධේටම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඉගෙන ගත්තා මේ ඉපදීමට හේතුව තුන්නාකාර වූ විපාක පිණිස කර්ම රැස්වීමයි කියලා. කාම ලෝකයේ විපාක පිණිස කර්ම රැස් වෙනවා කාම භවය. රූප ලෝකයේ විපාක පිණිස කර්ම රැස් වෙනවා රූප භවය. අරූප ලෝකයේ විපාක පිණිස කර්ම රැස් වෙනවා අරූප භවය. එතකොට මෙන්න මේ විදිහට විපාක පිණිස කර්ම රැස්වීම හේතුවෙන් උපදිනවා. ඒ විපාක පිණිස කර්ම රැස්වෙන්න හේතු වෙනවා සතරාකාර වූ උපාදාන. එතකොට ඒ කාරණා මේ පින්නතුන් කලින් ධර්ම දේශනාවලදී ඉගෙන ගත්තා. දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන කාම උපාදාන අත්වාද උපාදාන කියන මේ උපාදානයන්ට ග්‍රහණය වීම තුළ තමයි විපාක පිණිස කර්ම රැස් වෙන්නේ. එතකොට පුඤ්ඤාභි සංස්කාර රැස් වෙනකොට ඒ පිනට අනුව ඒ කර්ම මේ උපත සකස් වෙලා පුණ්‍ය විපාක ලැබෙනවා. අපුඤ්ඤාභි සංස්කාර රැස් වෙනකොට ඒ පවට අනුව කර්මානුරූපව ඉපදිලා විපාක විඳිනවා. ආනිඤ්ඤාභි සංස්කාර ධානවලට අනුව මේ කර්ම සකස් වෙනකොට ඊට අනුරූපව උපතක් කරා ගිහිලා විපාක විඳිනවා. කාම භවී, රූප භවී, අරූප භවී උපදිනවා. ඒකට හේතු වෙනවා අර සතරාකාර වූ උපාදානයන්ට ග්‍රහණය වීම තුළ තමයි විපාක පිණිස කර්ම රැස්වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඊළඟට මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේදී දේශනා කරනවා මේ උපාදානයට හේතුව තමයි තණ්හාව. උපාදානයට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව කියන එක පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට තේරෙන විදිහට විස්තර කරලා තියෙනවා. ආස්වාදයෙන් ඇලී යාම, යමකට ආස්වාදයෙන් ඇලී යාම. ඒ යමකට ආස්වාදයෙන් ඇලී ගියාම ඒකට තමයි ග්‍රහණය වෙලා යන්නේ. ඒ කියන්නේ තණ්හාව හේතුවෙන් උපාදානය හටගන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදීම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදීම දේශනා කළා
ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං. පින්නත් මහණෙනි, මෙන්න මේක තමයි දුක හටගන්නේ හේතුව. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තමයි ත්‍රිවිධ ආකාර වූ තණ්හාව. එතකොට පෝනෝ භවිකා, පුනර්භවය ඇති කරලා දෙන ආස්වාදයෙන් ඇලිලා ගිහිල්ලා ඒ ඒ තන සතුටින් පිළිගන්න ස්වභාවයෙන් යුක්ත මෙන්න මේ තුන් ආකාර වූ තණ්හාවෙන් තමයි මේ දුක සකස් කරලා දෙන්නේ. උන්වහන්සේ දේශනා කළා ඒ තණ්හාවේ ආකාර තුන තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම අරමුණු කෙරෙහි ආස්වාදයෙන් ඇලී යන එකට කියනවා කාම තණ්හාව කියලා. ඊළඟට යලි උපදින්න තියෙන ආසාව, මේ පැවැත්මට තියෙන කැමැත්තට කියනවා භව තණ්හාව කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විභව තණ්හාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ නොපවතින කැමැත්තක් තියෙනවා. දැන් පැවැත්ම පවත්වන්න තියෙන යලි යලි උපදින්න තියෙන කැමැත්තට තමයි භව තණ්හාව කියලා කියන්නේ. නොපවතින්න තියෙන කැමැත්තට කියනවා විභව තණ්හාව කියලා. ඒක අපි තේරුම් ගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් සමහර අන්‍යාගමික තාපසවරු ඉන්නවා. ඒ අය ගිහි ගෙය අතහැරලා පැවිදි වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් කාමී විරාගීව ඉන්නවා. ඒ අය කල්පනා කරනවා මේ කයකුයි සිතකුයි පැවතීම තමයි දුකට හේතුව කියලා. එතකොට ඒ අය දුකට හේතුව විදිහට හඳුනාගන්නේ තණ්හාව පැවතීම දුකට හේතුව කියලා නෙවෙයි. මොකද්ද? කයයි සිතයි පැවතීම දුකට හේතුව කියලා. ඒකළු දුක දකිනවා දුකට හේතුව විදිහට. එතකොට කල්පනා කරනවා එහෙමනම් මේ කයයි සිතයි නොදැනී ගියොත්, කයයි සිතයි නොදැනී යන්න සමාධිය දියුණු කළොත් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කයයි සිතයි නොදැනී යන ආකාරයේ අසඤ්ඤී සමාධීන් වඩනවා. එතකොට අසඤ්ඤ තලයේ උපතක් කරා යනවා. හැබැයි ඒ අසඤ්ඤ තලයට අදාළ ආයුෂය අවසන් වෙලා ගියාට පස්සේ ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් සසරට වැටෙනවා. ඒ කියන්නේ ආයෙත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිරේ යන්න පුළුවන්, තිරිසන් ලෝකේ උපදින්න පුළුවන්, ඊළඟට പ്രേත ලෝකේ උපදින්නත් පුළුවන්, අසුර ලෝකේ උපදින්නත් පුළුවන්, මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, දෙවියෙක් වෙන්නත් පුළුවන්. ආයෙ මේ සසර පැවැත්මට වැටෙනවා. ඒ සමාධියට අදාළ ආයුෂ අවසන් වෙලා ගියාට පස්සේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් මේ දුකෙන් නිදහස් වෙන්න නම් යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ ත්‍රිවිධාකාර වූ තණ්හාවම කාම තණ්හාවත් ප්‍රහාණය කරන්න ඕනි ඉතිරි නැතුව, භව තණ්හාවත් ඉතිරි නැතුව ප්‍රහාණය කරන්න ඕනේ. ඒ වගේම මේ විභව තණ්හාවත්
ඉතිරි නැතුව ප්‍රහාණය කරන්න ඕන. එතකොට පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කාම තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ ඉතිරි නැතුව ප්‍රහාණය වෙලා යන්නේ අනාගාමී වීමේදී කියලා. භව තණ්හාවත් විභව තණ්හාවත් ඉතිරි නැතුව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ අරහත්වේදී කියලා. එහෙනම් දුක හටගන්න හේතුව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්න ඕනේ. දුක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්න. එහෙනම් දුකෙන් සදහටම නිදහස් වෙන්නේ පටිච්ච සමුප්පාදයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නේ කවුද? රහතන් වහන්සේ. සෝතාපන්න ශ්‍රාවකයා කරන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය හේතුඵල දහමක් විදිහට ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. හැබැයි ප්‍රඥාවෙන් අවබෝධ කරනවත් එක්කම දුගතියට පමුණවන යම් රාගයක් ඇද්ද, දුගතියට පමුණවන යම් ද්වේෂයක් ඇද්ද, දුගතියට පමුණවන යම් මෝහයක් ඇද්ද, ඒකින් සදහටම අත්මිදෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සෝතාපන්න ශ්‍රාවකයා දුගතිගාමී රාගය ප්‍රහාණය කරනවා, දුගතිගාමී ද්වේෂය ප්‍රහාණය කරනවා, දුගතිගාමී මෝහය ප්‍රහාණය කරනවා. එහෙනම් සෝතාපන්න ශ්‍රාවකයාගේ තණ්හාව යලි කවදාවත් එයාව සතර අපාය උපද්දවන මට්ටමේ නෑ. ඒ තණ්හාවේ තියෙන ඕලාරික ස්වභාවයේ සතර අපාය කරා ගෙනියන්න පුළුවන් ස්වභාවයෙන් එයා අත්මිදෙනවා. හැබැයි තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්නේ, තණ්හාව නිරුද්ධ කරන්නේ කවුද? රහතන් වහන්සේ. අපි මේව හොඳට නිරවුල්ව තේරුම් ගන්න ඕනේ. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාමයන්ට ආස්වාදයෙන් ඇලී යාමට කියනවා කාම තණ්හා කියලා. යලි යලි උපදින්න මේ භව පැවැත්ම සකස් වෙනවට තියෙන කැමැත්තට කියනවා භව තණ්හාව කියලා. නොපැවැත්මට තියෙන කැමැත්තට කියනවා විභව තණ්හාව කියලා. දැන් මේක පින්නත්නි ධම්සප්පේතුන් සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ පෙන්වපු පර්යාය, ඒ කියන්නේ පෙන්වපු ක්‍රමය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් ආකාරයක් මේ තණ්හාව ගැන. චෛමේ වික්කවේ තණ්හා කායා. පින්නත් මහණෙනි මේ තණ්හාව හය ආකාරයකටත් ක්‍රියාත්මක වෙනවා. ඒ කොහොමද? රූප තණ්හා, ඇසෙන් දකින රූප ගැන ආස්වාදයෙන් ඇලිලා යනවා. ඊළඟට ශබ්ද තණ්හා, කනට ඇසෙන ශබ්ද කෙරෙහි ආස්වාදයෙන් ඇලිලා යනවා. ඊළඟට ගන්ධ තණ්හා, නාසයට දැනෙන ගඳ සුවඳට ආස්වාදයෙන් ඇලිලා යනවා. ඊළඟට රස තණ්හා, දිවට දැනෙන රසයට ආස්වාදයෙන් ඇලිලා යනවා. ඊළඟට කයට දැනෙන පහසට ආස්වාදයෙන් ඇලිලා යනවා පොට්ටබ්බ තණ්හා. ඒ වගේම මනසට සිතෙන සිතුවිලි වලටත් ආස්වාදයෙන් එල්ල යනවා. ඒකට කියනවා ධම්ම තණ්හා. එතකොට මෙන්න මේ සයාකාර වූ තණ්හාව නිසා මොකද වෙන්නේ? තණ්හා පච්චයා උපාදානං. ඒ ආස්වාදයෙන් ඇලී යාම හේතුවෙන් මොකද වෙන්නේ?
ග්‍රහණය වෙනවා. උපාදානය හට ගන්නවා. දැන් පින්නත්නි, මේ අපි සාකච්ඡා කරපු, මේ අපි ශ්‍රවණය කරපු මේ ගැඹුරු ධර්මතාවයන් භාග්‍යතුන් වහන්සේ අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් සරලවත් පෙන්ලා තියෙනවා. දවසක් භාග්‍යතුන් වහන්සේ ගාවට ආවා භද්‍රක ගාමිණී කියලා තරුණ ගෘහපතියෙක්, ගිහි ජීවිතයේ ගත කරන විවාහක ස්වාමියෙක්. ඉතින් මේ භද්‍රක ගිහි ජීවිතයේ ගත කරාට බොහොම බුද්ධිමත් කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්. මේ භද්‍රක අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මට මේ දුක හටගන්න ආකාරයක්, ඒක නැතිවෙන ආකාරයක් කියලා දෙන්න කිව්වා. බුද්ධිමත් නැද්ද ප්‍රශ්නේ? බුද්ධිමත්. මොකක්ද ඇහුවේ? මේ දුක හටගන්න ආකාරයක්, මේ දුක නැතිවෙන ආකාරයක් කියා දෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්නත් භද්‍රක, මං ඔබට කිව්වොත් අතීතයේදී දුක හටගත්තේ මෙහෙමයි කියලා ඔබට සමහර විට ඒ ගැන සැක හිතෙන්න පුළුවන්. ඔය කිව්වට අතීතයේ ওই විදිහටද දුක හටගත්තේ කියලා කවුද දන්නේ කියලා. අනාගතයේ දුක හටගන්නේ මෙහෙමයි කියලා මං ඔබට කිව්වොත් ඔබට ඒත් සැක හිතෙන්න පුළුවන්. ඔය කිව්වට අනාගතයේ ඕක ඔහොම වෙයිද කවුද දන්නේ කියලා. ඔබට මම මේ වාඩි වෙලා ඉන්න ආසනයේදීම දුක හටගන්න විදිහත්, ඒක නැති වෙන විදිහත් කියා දෙන්නම් කියලා ඒ භද්‍රකෙන් අහනවා. පින්නත් භද්‍රක, ඔබ ඉන්න මේ නගරයේ කවුරු හරි මැරුණොත් ඔබට දුක හටගන්නවා නම් ඒ වගේ අය ඉන්නවද කියලා ඇහුවා. එතකොට මේ භද්‍රක කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ මම ජීවත් වෙන නගරේ කවුරු හරි මැරුණොත් එතකොට මට දුකක් හටගන්න අය ඉන්නවා කිව්වා. මගේ පවුලේ කෙනෙක්, නෑදෑයෙක්, හිතවතෙක් මැරුණොත් මට දුක හටගන්නවා කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇහුවා, මේ නගරේ කවුරු හරි මැරුණහම ඔබට දුක හටගන්නේ නැත්තම්, දුකක් කනගාටුවක් ඇති වෙන්නේ නැත්තම් එහෙම අයත් ඉන්නවද කියලා ඇහුවා. එතකොට මේ භද්‍රක පිළිතුරු දුන්නා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ නගරේ මැරුණට පස්සේ මට දුකක් හටගන්නේ නැති, කනගාටුවක් හටගන්නේ නැති අයත් ඉන්නවා කිව්වා. මගේ පවුලේ කෙනෙක් නොවන, නෑදෑයෙක් නොවන, හිතවතෙක් නොවන කෙනෙක් මැරුණට මට දුකක් කනගාටුවක් හටගන්නේ නැහැ කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, භද්‍රක හරි පුදුමයි, දැන් ඔබට මේ එකම නගරේ පිරිසක් මැරුණාම දුක කනගාටුව හටගන්නවා, තව පිරිසක් මැරුණාම දුකක් කනගාටුවක් නැහැ. ඉතින් ඇයි ඒ කියලා ඇහුවා. ආ, මේ භද්‍රක බොහොම බුද්ධිමත් කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්. භද්‍රක කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඒ මට දුක හටගන්නේ, කනගාටුව හටගන්නේ ඒ මගේ පවුලේ අය ගැන, නෑදෑයෝ ගැන, හිතවත් අය ගැන මන් තුල තියෙන චන්දරාගය නිසා කියලා කිව්වා. ඒ අය කෙරෙහි මන් තුල තියෙන කැමැත්ත නිසා, ආසාව නිසා තමයි ඒ අය මැරුණාම දුක හටගන්නේ කිව්වා. අර අනිත් අය කෙරෙහි මගේ තණ්හාවක්, කැමැත්තක්, ආසාවක් නැහැ කිව්වා. ඉතින් ඒ අය මැරුණාට මට දුකක් කනගාටුවක් හටගන්නේ නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, භද්‍රක තේරුම් ගන්න, එහෙමනම් මේ කැමැත්ත තමයි දුක උපද්දවලා දෙන්නේ.
මේ ආසාව විසින් මේ තණ්හාව විසින් තමයි දුක උපද්දවලා දෙන්නේ කියලා තේරුම් ගන්න කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. මේ තණ්හාව නිසා තමයි ශෝකය උපදින්නේ. තණ්හාව නිසා තමයි බය හටගන්නේ. තණ්හාය විප්පමුත්තස්ස තණ්හාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු රහතන් වහන්සේට නත්ති ශෝකෝ කුතෝ භයං. ශෝකයක් කනගාටුවක් නෑ, බියක් කොහෙන්ද කියලා ඇහුවා. දැන් ඒකනේ අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, සාරිපුත්තයන් වහන්ස මේ ලෝකේ කවුරු හරි මරණයට පත් වුණාට පස්සේ ඒ කිසිම මරණයක් හේතුවෙන් ඔබ වහන්සේට දුකක් හටගන්නේ නැද්ද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දුන්නා, පින්නත් ආනන්දය, මේ ලෝකේ කිසිම කෙනෙක් මරණයට පත් වුණාට මට කිසිම දුකක් කනගාටුවක් හටගන්නේ නැහැ කිව්වා. ඊළඟට අමාරු ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඇහුවේ? භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවොත් භාග්‍යතුන් වහන්සේගේ සිරුර බිඳී ගියොත් එතකොටත් දුකක් කනගාටුවක් හටගන්නේ නැද්ද කියලා ඇහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා, නෑ පින්නත් ආනන්දේ, භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවත් මට දුකක් හටගන්නේ නැහැ කිව්වා. කනගාටුවක් නෑ කිව්වා. මට හිතේ කිව්වා ලෝකේට පහළ වූ ඒ මහා ප්‍රඥා ඇස අතුරුදහන් වුණා. තව ටික කාලයක් වැඩ හිටියානම් දෙව් මිනිස් ලෝකයාටම යහපතක් කියලා හිතේ කිව්වා. දුකක් කනගාටුවක් නෑ කිව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාපු වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට මොකද වුනේ? ආනන්ද ස්වාමීන් වහන්සේ ඇඬුවා. ඇයි ඒ? චන්දරාගේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා නෑ. මේ ත්‍රිවිධාකාර වූ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කළා නෑ. නමුත් චන්දරාගේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරපු මේ ත්‍රිවිධාකාර වූ තණ්හාවම ඉතිරි නැතුව නිරුද්ධ කරපු රහතන් වහන්සේට දුකක් හටගන්නේ නැහැ. එහෙනම් මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ මේ තණ්හාවටයි. දුක හටගන්නේ මේ තණ්හාව නිසයි කියන කාරණය කොච්චර ඇත්තක්ද? ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මේ ඇසෙන් දකින රූප ඔස්සේ රූප තණ්හාව හටගන්නවා. ඊළඟට කනෙන් අහන ශබ්ද ඔස්සේ ශබ්ද තණ්හාව හටගන්නවා. ඊළඟට නාසයෙන් දැනගන්න ගඳ සුවඳ ඔස්සේ ගන්ධ තණ්හාව හටගන්නවා. දිවෙන් විඳින රසය ඔස්සේ රස තණ්හාව හටගන්නවා. කයෙන් විඳින පහස ඔස්සේ පොට්ටබ්බ තණ්හාව හටගන්නවා. ඊට පස්සේ මනසින් විඳින අරමුණු ඔස්සේ ධම්ම තණ්හාව හටගන්නවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් කෙනෙක් ඇහුවා, කිංසු ජනේති පුරිසං, මේ පුරුෂයාව එහෙමත් නැත්නම් මේ සත්වයාව ඉපැද්දුවේ කවුද කියලා. දැන් සාමාන්‍ය ලෝකයේ තියෙන පිළිගැනීම තමයි කොටසක් කියනවා මේ සත්වයාව මේ පුරුෂයාව ඉපැද්දුවේ
සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් කියලා. තවත් කොටසක් කියනවා නෑ මේ සත්වයා මේ පුරුෂයා ඉපදුනේ ඉබේ කියලා. හේතුවකින් තොරව කියලා. තව කොටසක් කියනවා මේ සත්වයාව මේ පුරුෂයාව ඉපැද්දුවේ මේ තමන් විසින් උපද්දවාගෙන කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඉතාම පැහැදිලිව පිළිතුර දුන්නා තණ්හා ජනේති පුරිසං මේ සත්වයාව මේ පුරුෂයාව ඉපැද්දුවේ කවුරුන් විසින්ද? තණ්හාව විසින්. ඒ ආසාව විසින් උපාදානය ඇති කරලා දෙනවා. ඒ කියන්නේ තණ්හා පච්චයා උපාදානං. උපාදාන පච්චයා භව. භව පච්චයා ජාති. ඒ විදිහට තණ්හාව නිසා ග්‍රහණය වෙලා යනවා. ඒ ග්‍රහණය වීම තුළ විපාක පිණිස කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස්වීම හේතුවෙන් උපදිනවා. ඉපදීම හේතුවෙන් කායික දුකට, මානසික දුකට, ලෙඩවීමට, වයසට යෑමට, මරණයට පත්වීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ සියලු දුක හටගන්නේ කුමක් නිසාද පින්නත්නි? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සියලු දුක හටගන්නේ හේතුව තමයි තණ්හාව කියලා. එතකොට දැන් මේ සියලු දුක හටගන්නේ හේතුව තණ්හාව නම් සියලු දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? තණ්හාව නිරුද්ධ කිරීමෙන්. ඒ තණ්හාව නිරුද්ධ කිරීම කොහොමද කරන්නේ? මේ තණ්හාව නිරුද්ධ වීම තමන් විසින් කරගන්න පුළුවන්ද? පුළුවන්ද? තව කෙනෙකු විසින් කරවලා දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් තණ්හාවෙන් නිදහස් වීම, තණ්හාව නිරුද්ධ වීම මොකක් තුලින්ද වෙන්නේ? මොකක් තුලින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේ කරන්නේ මාර්ගය පෙන්වා දීම. තථාගතයන් වහන්සේ දුකින් නිදහස් කරන්නේ නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ කරන්නේ මොකද්ද? දුකින් නිදහස් වෙන මාර්ගය පෙන්වා දීම. එතකොට ඒක සිහියෙන්, නුවණින්, වීරියෙන් තමා තුල උපද්දවා ගන්න ඕනි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති හේතුව තුලින් උපදින ඵලය තමයි තණ්හාව නිරුද්ධ වීම. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කෙනෙක් පරිපූර්ණ කරගත්තොත් සීල සමාධි ප්‍රඥා වශයෙන් එයාගේ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියොත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ස්ථාවර පිහිටියොත්, අන්‍යා සෝතාපන්න වීම තුළ අර දුගතියට පමුණවන ආකාරයේ තණ්හාවක් ඇද්ද, අන්නේ තණ්හාව දුරු වෙලා යනවා. දැන් පින්නත් මේක හරි වැදගත් තැනක්. දැන් අපි ගත්තොත් අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපි මේ පින්දහම් කරමින්, මේ ධර්මයේ ශ්‍රවණය කරමින්, මේ ධර්මයේ ඉගෙන ගනිමින් ටික ටික මේ සේක බල දියුණු කරගෙන යද්දී එහෙමනම් අපි නිකන් දුගතියෙන් නිදහස් වගේ නේද? නමුත් ඒ දුගතියට පමුණුවන තණ්හාවක් අපි තුල තිබුණොත් ඒ හේතුව විසින් ඵලය උපද්දවලා දෙනවා.
ඔබට මතක ඇති අර ධම්මපදයේ තියෙන අර කතාව ස්වාමීන් වහන්සේ නමක් කිරිය බොහෝම සිල්වත් ගුණවත් ඊළඟට හොඳට දහම් දැනුම තිබුණා. දවසක් මේ ස්වාමීන් වහන්සේට මේ සිවුරක් පිණිස ගොරෝසු රෙද්දක් හම්බ වුණා. සිවුරක් අවශ්‍ය කාලෙට සිවුරක් මහගන්නම් කියලා ඒක තමන්ගේ සහෝදරියගේ අතේ තියලා තිබ්බා. අවශ්‍ය වෙලාවට මම කියන්නම් එතකන් අරන් තියලා තියන්න කියලා. එතකොට ඒ සහෝදරිය මොකද කළේ? ගොරෝසු රෙද්ද සිනිදු රෙද්දක් බවට පත් කළා. ආය රෙද්ද විව සිනිදු කරලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ වැඩලා ඒ සිනිදු රෙද්දෙන් සිවුරක් මැහුවා, පඬු පෙව්වා. පහුවදා පොරවන්න හිතාගෙන වැලේ දාලා සැතපුණා. රෑ මොකද වුනේ? වාත රෝගයක් හැදිලා, උදරාබාධයක් හැදිලා අපවත් වුණා. සිවුර ගැන තමයි ආසාව තිබුණේ. අන්න දුගතිගාමී තණ්හාව ප්‍රහාණය නොකර තිබීමේ අනතුර ඉස්මතු වුණා. මොකද වුනේ? ඒ සිවුරේ කාවෙක් වෙලා ඉපදුනා. සෝතාපන්න ඵලයේදී තමයි පින්නත්නි මෙන්න මේ දුගතිගාමී තණ්හාව දුරු වෙලා යන්නේ. ඉතින් ඒ දින හතක්ගේ ජීවිතයේ ඉඳලා අර රැස් කළ පින් බලයෙන් තවතිසා දෙව්ලොව ඉපදුනා. නමුත් තාවකාලිකව හරියේ දුගතියේ පමුණුවන්න හේතු වන තණ්හාව චිත්ත අභ්‍යන්තරයේ තිබුණා. එතකොට සෝතාපන්න ඵලයේදී තමයි පින්නත්නි මේ තණ්හාව දුගතිගාමී ස්වરૂපෙන් නිදහස් වෙන්නේ, තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමේ. ඊළඟට සියලු දුකින් නිදහස් වෙන විදිහට තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ අරහත්වේදී. ඒ කියන්නේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන තුනම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ කොතනෙද්ද? අරහත්වේදී. ඔබට මතක ඇති මං කලින් සඳහන් කළා කාම තණ්හාව අනාගාමී වීමේදී සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. භව තණ්හාව, විභව තණ්හාවයි සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ කොතනෙද්ද? අරහත්වේදී. ඒකනේ අර ස්වාමීන් වහන්සේ නමක් ඒ කාලේ වැඩ හිටියා. හොඳට බණ භාවනා කටයුතු කරගෙන උනන්දුවෙන් ධර්ම මාර්ගයේ හැසිරුණා. සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා. ඊට පස්සේ කල්පනා කළා මම අනිත් හැම ලෝකෙම සසරේ ඉපදිලා තියෙනවා, ඉපදුන් නැති එක තැනක් තියෙනවා. කොහෙද? සුද්ධාවාස බඹලොව. ඒ ඉපදුන් නැති සුද්ධාවාස බඹලොව මම ඉපදිලා එහෙදි අරහත්වේ සාක්ෂාත් කරනවා කියලා අර විදර්ශනා වඩන එක අතහැරලා සැහැල්ලුවෙන් හිටියා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා, ඇයි ඉස්සර හොඳට උනන්දුවෙන් බණ භාවනා කරගෙන හිටියා, දැන් ඇයි මේ උනන්දුවක් නැත්තේ? කිව්වා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම සුද්ධාවාස බඹලෝ උපදින්න කැමති. දැන් අනාගාමී වෙලා ඉන්නේ. කාම තණ්හාව තියෙනවද? කාම තණ්හාව නැහැ. සුද්ධාවාස බඹලෝ උපදින්න කැමති. ඇයි ඒ? ආ, භව තණ්හාව, විභව තණ්හාව තාම ක්‍රියාත්මක වෙනවා. එතකොට භව තණ්හාව, විභව තණ්හාව දෙක ඉතිරි නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ කොතනෙද්ද? අරහත්වේදී. එහෙමනම් අපිට තව ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් කරන්න දේවල් ගොඩාක් තියෙනවා නේද? ඒකයි මං කිව්වේ දැන් අපි ධර්මයේ ඉගෙන ගන්නවා, පින් රැස් කරනවා, ටිකෙන් ටික සීක බල දියුණු කරනවා. හැබැයි අපි සෝතාපන්න වෙනතුරු දුගතිගාමී තණ්හාව අපේ චිත්ත අභ්‍යන්තරයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නැහැ. ඒ වගේම අපි
අනාගාමී වෙනතුරු කාම තණ්හාවෙන් නිදහස් වෙන්නෙත් නැහැ. අරහත්ත්වේ ලබනතුරු භව තණ්හා විභව තණ්හාව දෙකෙන් නිදහස් වෙන්නේ. එහෙමනම් අපි මුලින්ම කැමැත්තක් ඇති කරගන්න ඕනේ. මම මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන ඒ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කළ ශ්‍රාවකෙක් බවට පත්වීම තමයි මම මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයට පත්වීමේ අවසාන ඉලක්කය කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකේ මූලිකම ප්‍රතිඵල ලබන අවස්ථාව දුගතිගාමී තණ්හාව ප්‍රහාණය වෙන සෝතාපන්න ඵලයයි කියලා තේරුම් අරගෙන ඒ සෝතාපන්න වීම පිණිස කොහොමද භාග්‍යතුන් වහන්සේ මහන්සි ගන්න කිව්වේ? හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවා ගන්නවා හා සමාන අප්‍රමාදී බවකින්. ඇඳුමට ගිනිගත් කෙනෙක් අනිත් ඔක්කොම කටයුතු පස්සට දාලා ඉක්මනින් මේ ඇඳුමට ගිනිගත් එක නිවා ගන්න උත්සාහ ගන්නවා වගේ අප්‍රමාදී වෙන්න කිව්වා මේ දුගති ගාමී තණ්හාව ප්‍රහාණය කරන්න. එහෙමනම් පින්නත් තේරුම් ගන්න අපි මේ සසරේ ඉපදෙමින් කායික දුකට මානසික දුකට පත් වෙමින් සතර අපායේ වැටෙමින් යන්නේ මේ ත්‍රිවිධ ආකාර වූ තණ්හාව නිසා. තවත් ආකාරයකට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒක හය ආකාර තණ්හාවක් කියලා. එහෙමනම් අපි දුගතියෙන් නිදහස් වෙන්න නම් සුගතිය තුල රැකවරණය ලබන්න නම් ඒ දුගතිගාමී තණ්හාව මුලින්ම ප්‍රහාණය කළ යුතුයි. සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් විය යුතුයි. ඒ වගේම මේ දුකින් සදහටම නිදහස් වීමට නම් අපි මේ ත්‍රිවිධ තණ්හාවම ඉතිරි නැතුව නිරුද්ධ කළ යුතුයි. ඉතින් මේ පින්නත් පිරිසට ඒ උතුම්ම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කර ගැනීම පිණිසත් ඒ වගේම බුද්ධ ශාසනයක පරමාර්ථය වූ අවසාන ඉලක්කය වූ මේ ත්‍රිවිධ තෘෂ්ණාවම සම්පූර්ණයෙන්ම ප්‍රහාණයට පත් කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීම පිණිසත් මේ උතුම් ධර්ම කාරණා උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.